අපි හිතමු අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු ඩොලර් ඩොලර් 10ක ණයක් තියෙනවා කියලා. ඒතර රුපියල 150යි කියමු. එතකොට 1500යි නේ? රුපියල් වලින් අපිට ගෙවන්න තියෙන 1500. දැන් අපි හිතමු රුපියල් 160ට ගියා කියලා. එතකොට ඩොලර් ගෙවන්න තියෙන්නේ 100යි. හැබැයි රුපියල් වලින් බලනකොට රුපියල් 1600යි. ඒතර කවුරු හරි තර්ක කරන්න පුළුවන් මෙන්න බලේ ණය වැඩි වෙලා කියලා. අතොසිම ණය වැඩි වෙලා නැහැ. ණය තියෙන්නේ 100මයි. රුපියල් වලින් මේක ගණන් හැදුවොත් 150 ඉඳලා 160ට වැඩි වෙලා තියෙනවා. හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගියේ 2010 දී. එතකොට රුපියලේ අගය තිබුණේ රුපියල් 111ක් හැටියට. එතකොට ඩොලර් 100ක් අරන් තිබුණා නම් ආණ්ඩුවට ලැබුණේ 111 ගානේ 11100යි. දැන් 2018 දී ඒ සල්ලි ගෙවන්න යනවා නම් ආණ්ඩුව ආණ්ඩුවට තියෙන්නේ ඩොලර් 100ක් ගන්න 171 ගානේ. එතකොට 17100ක් ගෙවන්න ඕනේ. එතකොට රුපියල් 6000ක් වැඩියෙන් ගෙවන්න ඕනේ. දැන් මේ සිල්වා මහත්තයාට අමතක වෙලාද ඕක? අපි හිතමු අපි ෂර්ට් එකක් ඇරියා කියලා රට. ඒ ෂර්ට් එක ඩොලර් 10යි කියමු. හරිනේ. එතකොට එදා අපිට හම්බුනේ රුපියල් වලින් කීයද මහත්මයා? 1500යි. හැබැයි මේ ෂර්ට් එක අත කීයක් හම්බ වෙනවද? 1600යි. හැබැයි අපි ඩොලර් වලින් අපිට ලැබෙන ආදායම වැඩි වෙලා තියෙනවද? නෑ. එකම ඩොලර් ප්‍රමාණය තමයි ලැබිලා තියෙන්නේ. රුපියල් වලින් ගත්තොත් එන ප්‍රමාණයත් වැඩි, යන ප්‍රමාණයත් වැඩි. මේක ෂර්ට් එකේ ගාන කියලා ෂර්ට් එක ගාන අප වෙනනකොට මෙච්චරයි ඉච්චරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න තියෙන දේ තමයි පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරන්න ඕනේ ඩොලර් ගන්න. ඒ ඩොලර් 100 ගන්න සිල්වා මහත්මයා ඔබතුමාට සිදුවෙනවා පාර්ලිමේන්තුවේ විසර්ජන පනතේ හරහා රුපියල් 171 ගානේ 17100ක් වෙන් කරන්න. ඒකට උත්තර දෙන්න බලන්න. 17100ක් වෙන් කරන්න නැතුව 111 ගානේ 11100ක් අරගෙන ගිහිල්ලා බලන්න බැංකුවකින් ගන්න පුළුවන්ද කියලා. මේ වගේ කතා කරලා මේ මිනිස්සුන්ගේ ඇස් බැඳුම් කරන එක ඇත්තටම ඔබතුමා වගේ පුද්ගලයෙක්ට වටින්නේ නැහැ. එහෙම කරන්න එපා. ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ වගේ බොරු කියලා මිනිස්සුන්ව මේ මුලා කරන එක කොච්චර කැතද? කොච්චර වැරදිද? ඒ වගේ එකක් කරලා මං හිතන්නේ ලොකු අපකීර්තියට පත් වෙනවා ඔබතුමා. ඉතින් ඒ නිසා එහෙම නොකර ඊට පස්සේ තර්කානුකූලව පෙන්වලා දෙන්න. ෂර්ට් එක මේ රජය ෂර්ට් වලින් කණුදුරු කරන්නේ නැහනේ. රජය කණුදුරු කරන්නේ මුදල් වෙන් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඔබතුමාලා වෙන් කරනවා ඒක. දැන් එන අවුරුද්ද 110 ගානේ වෙන් කරලා බලන්න ගන්න පුළුවන්ද කියලා ඒ ඩොලර් 100 බෑනේ. ඉතින් ඇයි එහෙම නැහැ එහෙම කියන්නේ? ඉතින් එහෙම කියන එක වැරදි. එහෙම කියන්න එපා. අපි දන්නවා විවිධ අවස්ථාවලදී විවිධ කතන්දර කියන්න වෙනවා දේශපාලඥයන් හැටියට ඔබතුමාලාට. අර මේ වොක්ස්වැගන් ෆැක්ටරි ගැන කියන්න සිදු වුණා. ඒ ගමන් ෆුට් නෝට් දාන්න සිදු වුණා. අර මේ බැඳුම් කර වංචාවේදී තිබිච්ච කොමිසම් වාර්තාවට. එතකොට දැන් මේ ළඟදි කිව්වා මේ ඇලස්කාන ඔයා ඉන්න කියලා. ඒ වගේ කතාවල් එහෙම කියනකොට වෙන්නේ අර වෘත්තිමය පැත්තෙන් ලොකු බාධාවක් වෙනවා ඔබතුමා වගේ පුද්ගලයෙක්. ඉතින් මම වැඩිහිටියෙක් හැටියට ඔබතුමාට කියනවා එහෙම කරන්න එපා. තර්කයක් තියෙනවා ඉදිරිපත් කරන්න. මේ වගේ බොරු කරතකණන් පෙන්වන්න එපයි කියලා මම ඉතාමත්ම ඕනගමෙන් ඔබතුමාට ඒ ගැන කියනවා.